සමන්තාචකවාලේසු අත්‍රාගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනිරාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ධම්මං චරේසු චරිතං නනං දුච්චරිතං චරේ ධම්මචාරී සුඛං සේති අස්මින් ලෝකේ පරම් විච පූජනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ අවසරයි කාරුණික පින්වතුනි ඉතින් අපි ධර්ම ශ්‍රවණය සඳහා යොමු වෙච්ච වෙලාව දැන් 6:05 කී වෙනකම් බණ අහන්න සූදානම්ද විනාඩි 30 35 45 වගේ හෙට වැඩ කරන දවසනේ ඒ නිසා අපි සුළු වෙලාවක් ගන්න ඕස්ටින් බෞද්ධ විහාරස්ථානයේ දායක දායිකා පින්වතුන් පින්වතියන් හැටියට මේ හැම දිනම අමතලා මෙවන් ධර්ම සාකච්ඡාවක් කරන්න අවස්ථාව ලැබීම ගැන අපි බොහොම සතුටුයි. ඉතින් මේ ආයතනය බොහොම විහිස මහන්සි වෙලා ජීවිත පරිත්‍යාගයෙන් පවත්වාගෙන යන්නේ මේ ඇතු. ඉතින් මේ වෙනුවෙන් මේ ඇත්තන්ට අනුග්‍රහය දක්වන්නේ අනුශාසනා කරන්නේ මඟ පෙන්වන්නේ ගෞරවනීය ශාස්ත්‍රාචාර්ය පඬිත එළුවාපොළ ඥානරතන නායක ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ ඇමරිකා එක්සත් ජනපදයේ සංඝ නායක ස්වාමීන් වහන්සේ මහා විහාර වංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අධිපූජ්‍ය මහානායක මකුලෑවේ විමල මාහිමියන් වහන්සේ ප්‍රධාන කාරක මහා සංඝ සභාව මගින් ඒකමතිකව සම්මත කළ පත්කල නිලයක් සමස්ත ඇමරිකා එක්සත් ජනපදයේ සංඝ නායක පදවියට පත්වෙච්ච සම්භාවනීය සංඝ පිතෘන් වහන්සේ නමක් තමයි මේ ඇත්තන්ට අනුශාසනා කරන්නේ. ඉතින් මේ පින්වතුන් බොහොම සතුටු වෙන්නට ඕන. ඒ වගේම කිරිබ්බන් ආරේ සෝමිස්සර පොඩි හාමුදුරුවෝ මේ ආයතනයේ පැවැත්ම සංවර්ධනය වෙනුවෙන් මහත් කැපවීමෙන් කටයුතු කරනවා. ඉතින් ස්වාමීන් වහන්සේලගේ කැපවීම ජීවිත පරිත්‍යාගය නිසා සම්මා සම්බුද්ධ ශාසනය මෙවන් පරිසරයක ආරක්ෂා වෙන්නේ උන්වහන්සේලාගේ කැපවීම අති විශිෂ්ටයි. ඉතින් ඒ සියලු කටයුතු සාර්ථක වෙන්නේ මේ ඇත්තන්ගේ දායකත්වයෙන් ඉදිරිපත් වීමෙන් අනුග්‍රහයෙන් සහයෝගයෙන් වික්ෂුන්නාන්සේලාට සිව්පසේ සපයන්නේ මේ පින්වතුන්. ඒ අනුව මේ මහා සාසනික ව්‍යායාමයේ සමාන කොටස් කරෝ වෙන්නේ මේ පින්වත් පිරිස. ඉතින් එහෙම විය යුතුමයි. උපන් බිමෙන් සැතපුම් දහස් ගණනක් ඈත දුර හිටියත් තමන්ගේ උරුමය ආරක්ෂා කරමින් ජීවිකා වෘත්තිය පවත්වාගෙන යාම පිළිබඳව කවුරු සතුටු වෙන්නට ඕන? තමන්ගේ රැකියාවේ කටයුතු කරගෙන ඒ කර්ම කටයුතු දියුණු පවණු කරගෙන යාම සමගම අපේ සංස්කෘතිය, අපේ දර්ශනය, අපේ ජීවන මාර්ගය මේ රට තුළ
පළපදියම් කරන්න, තැම්පත් කරන්න, ස්ථාවර කරන්න. මේ කවුරු ගන්නා උත්සාහය අති විශිෂ්ටයි, ප්‍රශංසනීයයි. ඒ සම්බන්ධයෙන් හැමදෙනාටම අපි ප්‍රශංසා කරනවා, ආශිර්වාද කරනවා. ඉතින් මේ වෙලාවේ අපි බලාපොරොත්තු වෙන්නේ සුළු වෙලාවක් ධර්ම සාකච්ඡාවක යෙදෙන්න මා ඉදිරිපත් කළ ගාථා ධර්මයේ මේ අතන පුරුදුයි නේද? ධම්මං චරේසු චරිතං නනං දුච්චරිතං චරේ ධම්මචාරී සුඛං සේති අස්මින් ලෝකේ පරමිච. පුරුදු ගාථා ධම්මපදේ මේ දේශනාව සිදු කළේ බුදුරජාණන් වහන්සේ තමන්ගේම පියා, ඒ කියන්නේ සිද්ධාර්ථ කුමාරයාණන්ගේ පියාණන් වහන්සේ කවුද? සුද්ධෝදන මහරජතුමාට අනුශාසනාවක් කරමිනුයි මේ දේශනාව කරන්නේ. උන්වහන්සේ කිඹුල්ලත් නුවරට වැඩිය වෙලාවේ පියාණන් වහන්සේ ප්‍රධාන ශාක්‍ය වංශිකයන් අමතල තමයි මේ දේශනාව පැවැත්වේ. මේ තේරුම සුචරිතය වූ ධර්මයෙහි හැසිරෙන්න, දුෂ්චරිතය දුසිරිත වූ අධර්මයෙන් වලකින්. යමෙක් සුචරිත වූ ධර්මයෙහි හැසිරෙන්නේ නම්, ඒ අනුව ධර්මානුකූලව ක්‍රියා කරන්නේ නම් ඔහු සුඛං සේති, යහපත්ව ජීවත්, සතුටෙන් ජීවත්, තෘප්තිමත්ව ජීවත්. මේ ලෝකේ ඉන් ඉදිරියට එන පරලෝක ජීවිතේ, භවගාමි ජීවිතයේදී ඒ සතුට ඔහු ලබනවා කියන බොහොම සරල තේරුම. එතකොට මොකද්ද මේ ධර්මය කියන්නේ? අපි අහනවා ප්‍රශ්නයක් මේ ඇත්තන්ගෙන්. ධර්මය යනු කුමක්ද? ඉත කාටත් තියෙනවා පිළිතුරුනේ. සරලවම මේ ඇත්තෝ දෙන පිළිතුර ලෞතුරා බුදුරජාණන් වහන්සේ උගන්වව දාල කරුණ ජීවන දර්ශන. උන්වහන්සේ දේශනා කළ සූත්‍ර අභිධර්ම විනය වශයෙන් අද සංක්ෂිප්ත කොට තිබෙන දේශනා වලිය මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය දේශනාව තමයි අපි ධර්මය හැටියට සරලව හඳුනාගන්නේ. ඒක හරි. නමුත් ධර්මය කියන වචනය ගත්තාම ඊට වඩා ගැඹුරු තේරුමක් තියෙනවා. ධර්මය කියන්නේ මේ ලෝකයේ පවත්නා ස්වභාවය. ඒ ස්වභාවයේ බුදුහාමුදුරුවෝ සොයාගත් නිර්මාණය කළා නෙවෙයි, බුදුහාමුදුරුවෝ ඒක අවබෝධ කරගත්ත ඇත්තෙන්ම විද්‍යාඥයේ අලුත් භෞතික තොරතුරක් සොයාගන්නාසේ බුදුරජාණන් වහන්සේ පවත්නා ස්වභාවය තේරුම් ගත්තා, සොයාගත්තා, අවබෝධ කරගත්තා. අවබෝධ කරගෙන අත්‍යවශ්‍යම ටික අපට දේශනා කරනවා. ධර්මය කියන්නේ මේ ලෝක ස්වභාවය. ඒ කියන්නේ මම, මගේ පැවැත්ම, මා ඇතුළු කොට ඇති මේ මිනිස්යාගේ පැවැත්ම, ඒ වගේම සකල ජීවීන්ගේ පැවැත්ම, මේ ගහකොළ තුරුලතා ඇතුළු කොට ඇති ස්වභාවයේ පැවැත්ම, සමස්ත විශ්වයේම පැවැත්ම, මේකට කියනවා ධර්මය. මේ ධර්මයේ පැවැත්වීමේදී, පවත්වාගෙන යෑමේදී ධර්මයේ පැවැත්ම තුල එහි තියෙනවා යම් නීති රීති මාලාවක්. කුමකටද? ධර්මයේ පැවැත්ම පිණිස අනුගමනය කරන නීති මාලාවක් තියෙනවා. කොන්දේසි මාලාවක් තියෙනවා. ඒ කොන්දේසි මාලාව තමයි අපි කර්මය වශයෙන් හඳුනාගන්නේ. ධර්මයේ පැවැත්මට කර්මය ඒකාන්තයෙන්ම හේතුයි. කර්මය පිළිබඳ අවබෝධය තුළින් මිනිස්සු ධර්මයට පිවිසෙනවා.
මිනිස්සු ධර්මයට යොමු වෙන්නේ වැඩිපුර කර්මය පිළිබඳව ඇති කරගන්නා දැනුම මත. ධර්මයේ සරණව දේශනා කරනවා. මොකක්ද? සබ්බ පාපස්සාකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං. මේක තමයි ධර්මය. එතකොට ඒ ධර්මයේ ක්‍රියාත්මක වීමේදී මා සඳහන් කළ රෙගුලාසි නීති රීති මාලාව සරලව සඳහන් වෙනවා. මොකද්ද? ඔබ යමක් කරනවා නම් ඒ කරන දේ අපතේ යන්නේ නැත. එයට ප්‍රතිඵලයක් ලැබෙනවා කියන බව. මේක බුදුරජාණන් වහන්සේ සරලව අපට කියලා දෙනවා. යාදිසං වපතේ බීජං තාදිසං හරතේ ඵලං. ඔබ යම් කිසි බීජයක් වපුරනවා නම් ඒ වපුරන බීජයට අදාළ අස්වැන්න ලබා ගන්නවද නැද්ද? ලබා ගන්නවා. අස්වැන්නට සමාන බීජයට සමාන වැපුරු බීජය සමාන අස්වැන්නක් අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඉතින් මේක බුදුහාඳුරෝ අපට දේශනා කළේ කර්මය කියන ඉගැන්වීම යටතේ. ඉතින් මේකමයි සාමාන්‍ය භෞතික විද්‍යාවේ යෙදෙන්නේ. For every action there is an opposite and equal reaction. එහෙම කියනකොට ඒක තමයි හරි තමයි කියලා හිතෙනවා. මොකද්ද මේ කියන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කළ කාරණයෙන් අඩක් පමණ වුණු භෞතික තත්වය නිව්ටන්ගේ තුන්වෙනි නියාමයෙන් උගන්වනවා. නිව්ටන් අයිසෙක් නිව්ටන් විද්‍යාචතුමා මේ දේ නිෂ්පාදනය කළා නෙමෙයි. රියැක්ෂන් කියන එක ඔහු නිෂ්පාදනය කළ දෙයක් නෙමෙයි. මොකද්ද? invented සොයාගත්තා. ඒ කියන්නේ මේ පැවතින දේ නිව්ටන් ඉපදෙන්නක් කලින් પરම්පරා ගණනකටක් කලින් ලෝක සම්භවයේ පටන්ම පැවතගෙන එන න්‍යාය ධර්මයක් එතුමා සොයාගත්තා. මේ ඉලෙක්ට්‍රෝන අලුතෙන් හැදුවා නෙවෙයිනේ. මේ බල්බය පත්තු වෙන මේ ශක්තිය නිර්මාණය කළා නෙමෙයි, සොයාගත්තා. සොයාගත්තට පස්සේ මිනිස්සු එකෙන් විවිධ වැඩ ගන්නවා. මේවා පැවතුණු ශක්තිය. මේ ඉලෙක්ට්‍රෝන කියන්නේ ධර්මය. ප්‍රෝටෝන කියන්නේ ධර්මය. ප්‍රොසිටෝන කියන්නේ ධර්මය. පරමාණු කියන්නේ ධර්මය. මේ සමස්ත විශ්වයේ පැවැත්ම පිළිබඳ තත්වය ධර්මය. බුදුරජාණන් වහන්සේ මේක සොයාගත්තා. විද්‍යාඥෝ භෞතික පැත්තෙන් කරුණු සොයාගත්තා. විද්‍යාඥයන්ට අද වෙනකලු තීරණය කරගන්න බැරි බොහෝ කරුණු බුදුරජාණන් වහන්සේ වෙතින් අපි ඉගෙනගෙන ඇත්තෙන් අපේ ජීවිතවලට අපි සම්බන්ධ කරගෙන ඉන්නවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා තේරුම් ගන්න ධර්මය, තේරුම් ගන්න ධර්මයේ ක්‍රියාත්මක වන රෙගුලාසි මාලාව, නීති රීති ව්‍යවස්ථා, ඒ අනුව ක්‍රියා කරන්න. එසේ ක්‍රියා කළොත් ඔබට කවදාවත් වරදින්නේ නැහැ. අඬන්න, දුක් වෙන්න, කලකිරෙන්න, සන්තාපයටපත් වෙන්න සිදුවන්නේ නැහැ කියන සරල අදහසයි මේ ගාථාවෙන් දේශනා කරන්නේ. දවසක්ද දොස්තර මහත්මේ වාහනේ එලවගෙන යනවා. මගේදී වාහනේ නැවතු. ළඟ ඉන්න බාසුනාය කෙනෙකුට කතා කරලා වාහනේ රිපයර් කරා. පොඩි රිපයර් එකක්. විනාඩි 10 පාරෙන් වැඩේ අවසන්. දොස්තර මහත්තයා බොහොම සන්තෝෂයි.
ඉතින් ආව බාසුනාගෙන් බොහොම ස්තුතියි ඔබ කරපු උදව්වට. දැන් ඔබ කීයක් අය කරනවද? කීයක්ද ඔබේ අය කිරීම? ඉතින් බාසුනා ඔලෝ කහ කහ විනා වෙවි. සර්, ඔබතුමා වෛද්‍යවරයෙක්නේ, ස්පෙෂලිස්ට්නේ. ඔබතුමාත් මමත් දෙන්නම එකම වැඩක් කරන්න. ඔබතුමා මිනිස් ශරීරයේ නැමති එන්ජින් එක රිපයර් කරන. කපනවා, කොටනවා, කෑලි අමුණනවා. ඕනේ කරන්නේ. මමත් ඒකමයි කරන්නේ. මමත් කාර් එකේ එන්ජින් එක, මැෂින් එක රිපයර් කරනවා. ඉතින් අපි දෙන්නම එකයි නේ කරන්නේ. ඉතින් ඔබතුමා දන්නවනේ අය කරන ගණන් මටත් සාධාරණයක් කරනවා. බාසුනේ කියන්නේ මොකද්ද එකින් අදහස් කරන්නේ? බාසුනේ බලාපොරොත්තු වෙනවා වැඩි මුදලක්. දන්නවනේ දොස්තර මහත්තයේ ශරීරයේ නැමැති එන්ජින් එකට අත තිබුවොත් කොහොමද අය කිරින් කියන්නේ? බාසුනේත් බලාපොරොත්තු වෙන්නේ ඒ වගේ ගාන. හරි නේද? සාමාන්‍ය බාසුනේගේ තර්කය එකවර පේනවා හරි ඇත්ත තමයි කියලා. දොස්තර මහත්තයා මොහොතක් කල්පනා කරලා කිව්වා, "බාසුනේ කියන තර්කය හරි වගේ තමයි පේන්නේ. ඒ වුණාට පුංචි වෙනසක් තියෙනවා. මොකද්ද වෙනස? ඔබතුමා ඔය කටයුතු කරන මැෂින් එක රිපයර් කරන්නේ මැෂින් එක වහලා තියාගෙන. මැෂින් එක අක්‍රීයව තියාගෙන. මම මගේ මැෂින් එක ඔපරේෂන් කරන්නේ මැෂින් එක දුවද්ද. වාසුනේට පුළුවන්ද එන්ජින් එක ක්‍රියාත්මකව තියෙද්දි ඔපරේෂන් එක කරන්න පුළුවන්ද වාසුනේ? පුළුවන්. එහෙම කාර්මිකයෙක් ලෝකේ ඉන්නවද? නැහැ. වාසුනේ දුවා. බෑ සර්. ඉතින් දොස්තර මහත්තයා මේ ඇයිට නම් කීයද? 50ක් විතර. සාමාන්‍ය ගාණක් දීලා පිටත් වෙලා ගියා. ඒ වගේ ගාණකින් දොස්තර මහත්තයාට පුළුවන්ද ගනුදෙනුව බේරන්න? දොස්තර මහත්මයාට ඊට වඩා වැඩි අය කිරීමක් කරන්න යුතු ඇයි? ඇත්තෙන් අපි විශාල මුදලක් දෙනවනේ වෛද්‍යවරයන්ට. ඒක සාධාරණද නැද්ද? සාධාරණයි. ඇයි ඒ? එතුමාට වැඩි මුදලක් දෙන්න, එතුමා වැඩි මුදලක් අය කරන්න සාධාරණත්වයක් තියෙනවා. මොකද්ද සාධාරණත්වය? මොකද්ද ඊට හේතුව? දොස්තර මහත්මයා අමාරු වැඩක් කරන නිසා. මොකද්ද අමාරු වැඩ? මොකද්ද අමාරු වැඩ? මොකද්ද දොස්තර මහත්තයා කරන අමාරු වැඩ? ඔපරේෂන් එක කරනවා, එන්ජින් එක දුවද්දි. අන්න අමාරු වැඩ. ඔපරේෂන් එක කරනවා, එන්ජින් එක දුවද්දි. හදිසියේවත් ඔය ඔපරේෂන් එක අතරමඟ මැෂින් එක නැමතුණා නම් මොකද වෙන්නේ? මැෂින් එක හැට යවන්නේ මොචරීරනේ. මෘත ශරීරාගාරයට ගවනවා මැෂින් එක. එතන ඉවරයි. බාසුනේට එහෙම අනතුරක් නැහැ. බාසුනේට කාලය අරන් ඒ වැඩේ කරගෙන යන්න පුළුවන් මැෂින් එක වහගෙන. මැෂින් එක ක්‍රියා කරන්නේ නැතිව තියාගෙන, ඒ කියන්නේ අක්‍රීයව තියාගෙන, ඕෆ් කරගෙන. දොස්තර මහත්මයාට වගකීම වැඩි. බරපතලයි වගකීම. බරපතල වෙන්නේ කුමක් හේතුවින්ද? ඔපරේෂන් එක අවසන් වෙනතෙක් එන්ජින් එක ක්‍රියාත්මකව තබා ගැනීමේ වගකීම. මේක අමාරු වැඩේ. ඒ නිසා වැඩිපුර එතුමාට ගෙවන්න වටිනවා. ඔබත් අපි කළ යුත්තේ බාසුන්නේගේ වැඩේද, දොස්තර මහත්තයාගේ වැඩේද?
සමහරු බහසුන් නැහැගේ වැඩේ කරලා ජීවිතේ ෂේප් වෙන්න හදනවා. ෂේප් වෙන්න මගේ වැඩේ මම කරගෙන යනවා. එච්චරයි. මට ප්‍රශ්නයක් නැහැ, වෙන කිසි දෙයක් මට අවශ්‍ය නැහැ අතපත ගන්න. වෙන දෙයක් ගැන මට අවධානයක් ඕනේ නැහැ. මම මගේ වැඩ ටික කරගෙන යනවා. එහෙම කියන සමහරු බහසුන් නැහැ කරන විදියට කරනවා. නමුත් ඇත්ත වශයෙන්ම නියම මනුෂ ජීවිතයක් ගත කරන කෙනෙකු අනුගමනය කළ යුත්තේ දොස්තර මහත්මයාගේ ආදර්ශය. මොකද ආදර්ශය? ඔපරේෂන් එක කළ යුතුයි, මැෂින් එක දුවද්දී. මොකද්ද ඔපරේෂන් එක? මොකද්ද මැෂින් එක? ඉතින් බලන්න. ඔව්. ඔපරේෂන් එක තමයි අපේ දෛනික ජීවිතයේ කටයුතු. අපේ රැකියා, අපේ ව්‍යාපාර, දෛනික කටයුතු, මේවා තමයි ඔපරේෂන් එක කියන්නේ. අපි හැමදෙනාම මේ ඔපරේෂන් එකේ නියැලෙනවා. ඔපරේෂන් එක වඩාත් හොඳින් කරන්න ඕන නිසා තමයි මේ ඇමරිකාව වැනි සමාජයක් රටක් තෝරාගත්තේ කවුද? ඔපරේෂන් එක මනවින් කරගෙන යනවා මේ හැමදෙනා. මැෂින් එක මොකක්ද? මැෂින් එක ධර්මය. ධර්මයේ නැමැති මැෂින් එක ක්‍රියාත්මක විය යුතුමයි. ධර්මයේ නැමැති මැෂින් එක ක්‍රියාත්මක වෙමින් පවතින අතර තමයි ඔපරේෂන් එක කරන්න ඕන. ඔපරේෂන් එක බොහොම පරිස්සමෙන් කරන්න ඕන. වරද්දන්නේ නැතුව. කොමකේද මොන මොහොතේ මැෂින් එක නවතීද? මැෂින් එක තමයි ධර්මය. ධර්මයේ රැකගෙනම ජීවිකාව කරගෙන යෑම. ධර්මය ක්‍රියාත්මකව පවතින අතර ක්‍රියාත්මකව පවත්වමින් ඔපරේෂන් එකේවත් ජීවන ප්‍රවෘත්ති පවත්වාගෙන යෑම. අන්න නියම මානව ජීවිතය. බෞද්ධයන් හැටියට බුදුහාමුදුරුව අපට මේ ගාථාවෙන් උගන්වන්නේ ඒක. ඔපරේෂන් එක කරපල්ලා මැෂින් එක ක්‍රියාත්මකව තියෙද්දී ඒක තමයි ධම්මං චරේ සුචරිතා ධර්මයේ. ඇයි අපි නොදැක්ක දේ, අපි නොදන්න දේ බුදුහාමුදුරුව සොයාගෙන අපට කියලා තියෙනවා. අන්ධයෙකුට මඟ පෙන්වන්නවා. අන්ධකාරයේදී එළියක් දැල්ලලා මඟ පෙන්වන්නවා වගේ අපට පෙන්වලා තියෙනවා. උන්වහන්සේ පෙන්වපු මාර්ගය ඉතාමත් නිවැරදි කියන බව අපි තේරුම් ගත යුතුයි. ඒ තේරුම් ගැනීම විශ්වාසය ඉක්මවා ගිය අවබෝධයක් මගේ. මේ පහුගිය දවස්වල ප්‍රවෘත්තියක් අහන්න ලැබුණා. වයස අවුරුදු 9 දරුවෙක් භාෂා 12 කතා කරනවා. විශ්වාස කරන්න පුළුවන්ද? හරිම අද්භූත අස්වාභාවික මට්ටමේ ප්‍රවෘතියක්. ඉතින් මම ගියා මේ දරුවා මුණගැහෙන මේ බණ්ඩාර ගම් පානදුරේ කිට්ටු. මේ දරුවා මට මුණගැහුවා. ඇත්තෙන්ම ඒ ගරාජ් එකක වැඩ කරන කාර්මිකේ දරුවා, ඒ කාර්මිකයාගේ පුතා, අම්මා සාමාන්‍ය ගෘහිණිය. මේ දරුවත් එක්ක මම කතා කළා වයස අවුරුදු 9. ඉතාමත් ව්‍යක්ත විදියට වැඩිහිටියෙක් වගේ ඉංග්‍රීසි භාෂාව ව්‍යවහාර කරනවා. ඉතින් විශ්වවිද්‍යාලවල උගත් කථිකාචාර්යවරු, මහාචාර්යවරු මේ දරුව ගැන දොරටු සොයලා වාර්තා කළා තිබුණා. මේ දරුව ඉතාලි භාෂාව කතා කරනවා, ජර්මන් භාෂාව කතා කරනවා, ප්‍රංශ භාෂාව කතා කරනවා. ඒකම අපටත් යම් යම් ගුරුකම් තියෙන වචන පාවිච්චි කළාම දරුව ඒවට හොඳටම ප්‍රතිචාර දක්වනවා. මැන්ඩරින් භාෂාව, හින්දි භාෂාව, තායි භාෂාව, මේ භාෂාවල් යම් පමණකට දන්නවා. අර කියන භාෂා 4 ඉතාමත් හොඳින්ම
උච්චාරණය කරන ව්‍යවහාර කරන. දැන් මේ ළමයා අවුරුදු 9ක ළමයෙකුට මෙවන් හැකියාවක් ලැබුණේ කෙසේද? දැන් අපි නම් සාමාන්‍යයෙන් සිද්ධිය ඔයගේ සිද්ධියක් ඇහුවම ඇත්ත තමයි අපෝ පුදුමයිනේ කියලා ඉතින් අපි උග එතර ගැඹුරින් හිතුවද? හිතිය යුතුයි. මේ ළමයට අවුරුදු 9ක් තරම් සුළු කාලයක් තුල මෙවන් හැකියාවක් ආවේ කෙසේද? මේ ප්‍රශ්නයට උත්තර විද්‍යාගාරයේ නැහැ, භෞතික විද්‍යාවේ නැහැ, මනෝවිද්‍යාවේ නැහැ, ඥාන විද්‍යාවේ නැහැ. විද්‍යාඥයන් අතරට මේ ප්‍රශ්නේ දැම්මට පස්සේ කට ඇරගෙන බලන් ඉන්න වැරෙන්න වෙන කිසිම උත්තරයක් නැහැ. ඒක හිතාගන්න බැහැ. බොහෝ විට ආගම්වල විශේෂයෙන්ම බටහිර ලෝකයේ වගේ ක්‍රියාත්මක වෙච්ච ආගම්වල මේ වගේ ප්‍රශ්න වලට කිසිදු පිළිතුරක් නැහැ. අතීතයේ මේ වගේ සිද්ධීන් වුණාම අත්දැක්කහම මොකක්ද දන්නවද කලේ? මේ වගේ අසාමාන්‍ය දක්ෂතා ඇති ළමයි මුණ ගැහුණාම වැඩිහිටියෝ මේක ආගමික ආයතනයට යොමු කළා. ආගමික ආයතනවලින් මොකද්ද කලේ? මේ අසාමාන්‍ය පුජ්‍යලේ, මේ ළමයා අසාමාන්‍ය පුජ්‍යලේ, ඒජන්ට් ඔෆ් සේතන්. එහෙම තමයි කිව්වේ. මරා දැම්. අතීතයේ දහස් ගණනක් මේ වගේ දරුවෝ මරා දැම්ම අසාමාන්‍ය චරිත. ඒජන්ට් ඔෆ් සේතන් යක්ෂයාගේ නියෝජිතයගේ. දන්නවනේ ගැලිලියෝ ගැලිලිට මොකද්ද වුනේ? ඉතාලි 13 සියවසේ ලෝක පූජිත විද්‍යාඥයා මරා දැම්මා ආගම විසින් කුමක් හේතුවද? ආගමේ ඉගැන්වීමට ඉරෙහිව මේ පුජ්‍යලයා අසාමාන්‍ය දෙයක් කියනවා. වැරදි. යක්ෂයාගේ නියෝජිතේ මරා දැම්මා. හැබැයි උත්තර තියෙනවා ආගමික ඉගැන්වීම් තුනක. හින්දි ආගමේ මේකට උත්තරය තියෙනවා. ජෛන ආගමේ උත්තරය තියෙනවා. බෞද්ධයන් වූ අපට ඉතාමත් දාර්ශනික තර්කානුකූල විද්‍යාත්මක උත්තරයක් තියෙනවා. මොකද්ද උත්තරේ? උත්තරේ මේකයි. මේ දරුවා ලබා තිබෙන දක්ෂතාව සත්‍යයි. මේක අසාමාන්‍ය දෙයක් නෙවෙයි, සාමාන්‍ය දෙයක්. මේක අද්භූතයක් නෙවෙයි, සාමාන්‍ය සිදුවීම. මේක සත්‍යයි. මේ දරුවා මේ හැකියාව ලබා ගත්තේ මේ ජීවිතයේ තුල ගත කළ සුළු කාලය තුල නොවේය. ඔහු විසින් ගත කරන ලද අතීත ජීවිතවලදී ලබාගත් දැනුම් සම්භාරයක කොටසක් තමයි මේ දැන් ප්‍රදර්ශනය වන්නේ. ඔබ තමයි උත්තරය. තේරුණානේ? මේක මේ අවුරුදු 9 තුල ලබාගත් දැනීමක් නෙවෙයි. ඔහු මීට පෙර ජීවත් වුණා. ජීවත් වුණු බවට මේක තමයි සාධකය. නැත්නම් කොහොමද ජීවිත කාලයක් වැය කරලා ඉගෙන ගන්න ඕන භාෂා ශාස්ත්‍ර කොහොමද පුඩා දරුවෙකුට ලැබුණේ? දැන් ලෝකේ මේ ඇත්තෝ දන්නවද? ලා බාලම මහාචාර්යවරේ අයිසෙක් නිව්ටන් බාරි, ඔහු මහාචාර්ය පදවිය ලැබනකොට වයස අවුරුදු 12යි. නිව්යෝර්ක් විශ්වවිද්‍යාලය ඉගෙන ගත්තා. දැන් ඔහු අන්න මුම්බායි විශ්වවිද්‍යාලයේ ගණිත අංශයේ මහාචාර්ය පදවිය දරනවා වයස අවුරුදු 14යි. උගන්වන ළමයින්ට, ශිෂ්‍යයන්ට, එහාට වඩා ගොඩක් වයස දරුවන්ට උගන්වනවා වයස අවුරුදු 14යි. දැන් බලන්නකෝ Google, ඉන්ටර්නෙට්, ඒ අන්තර්ජාලයේ child prodigy කියන වචන දෙක ගන්න මොනතරම් සාධක එනවද කියන්නේ. කොහොමද මේ හැකියාවන් ආවේ? ඒ හැකියාවන් ආවේ
අතීත ජීවිතවල ඒ තැනැත්තා ලබාපු අත්දැකීම් දැනුම් සම්භාරය තමයි මේ යුගයේ ප්‍රදර්ශනය වෙන්නේ යම් ප්‍රමාණයකට. එහෙමනම් අපට නිගමනය කරන්න තියෙනවා ඉතාමත් නිවැරදි කරුණක්. නිවැරදිව නිගමනයක් ගන්න පුළුවන් කරුණ. මොකද්ද ඒ? අපට අතීතයක් තිබුණා කියන එක. අපි මේ පාවෙලා ඇවිල්ලා මෙහෙ ඉන්නව නෙවෙයි. උලංගේ පාවෙලා ඇවිල්ලා ඉන්නව නෙවෙයි. අපි නිකම්ම නිකන් ඒ ඇත්තන්ගේ උදව්වෙන් උපකාරයෙන් ඇමරිකාවට ආවත් නෙවෙයි. ඊට වඩා දෙයක් බලපාලා තියෙනවා. අතීතයක් අපට තිබුණා. ඒක ඒකාන්තයි. අතීතයේ කළ ක්‍රියාකාරකම් අනුව වර්තමානයේ මේ ගත කරන ජීවිතය අතීතයට හොඳම නිදර්ශනය. ඒ වගේම අනාගතය. අද වර්තමානයේ අපි ක්‍රියා කරන ආකාරය අනුව අපට අනාගත ජීවිතයක්ද ඒකාන්තයෙන්ම ලැබෙනවාය. අනාගත ප්‍රතිඵලයක් වර්තමානය මත ලැබෙනවාය කියන කාරණය. මේක තමයි ධර්මයෙන් අපට උගන්වන්නේ. එතකොට ජීවිතය කියන්නේ අහම්බයක් නෙවෙයි. ඒ බව තේරුම් ගන්න ඕන විශ්වාසයෙන් නෙවෙයි. ධර්මය කියලා යම් ශක්ති ප්‍රභවයක් තියෙනවා. කර්මය කියන ශක්ති ප්‍රභවයක් තියෙනවා. පූර්ව ජන්මය කියලා අත්දැකීමක් තියෙනවා. වර්තමානයේ ජීවිතයේ අපේ ක්‍රියාකාරීත්වයට අනුව අනාගතයක් තියෙනවාය කියලා අපි මොකද්ද කරන්නේ? විශ්වාස කරනවානේ නේ. අතීත ජන්මයක් තිබුණා කියලා අපට විශ්වාසයක් තියෙනවා. දැන් අපි කොයි දේ එහෙමනේ තීරණයන්නේ? කර්මය විශ්වාස කරනවා. ධර්මය විශ්වාස කරනවා. අනාගතේ පුනර්භවය විශ්වාස කරනවා. මේ විශ්වාසය කියන වචනේ තමයි අපි භාවිතා කරන්නේ. නමුත් බුදුහාඳුරෝ අපට දේශනා කළේ විශ්වාසය තුල රැඳෙන්න එපා කියලා. ඉංග ඔබට යන්න. ධර්මය අනුගමනය කිරීමේ අවසාන ප්‍රතිඵලය වන්නේ කුමක්ද? ප්‍රඥාව බෝධය. ප්‍රඥාව බෝධය. ඒ කියන්නේ මාර්ගඵල නිවන් අවබෝධය, සියලු සසර දුකින් එතර වීම. මේක තමයි අපේ නිෂ්ඨා. මේ යන වැඩපිළිවෙලේ බෞද්ධයන් හැටියට අපි අනුගමනය කරන වැඩපිළිවෙලේ ස්වභාවය පෙන්නනවා අංග 8කින්. අපි දන්නවනේ කුමක්ද අංග 8? කියනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග කීයක් තියෙනවද? කීයක්ද? 8යි. මොනවද යට? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මේ මාර්ග අංග 8. බුදුහාඳුරන්ගේ අවවාදයේ උපදේශයේ තමයි මේ මාර්ග අංග 8 අනුගමනය කරන කෙනා අවසාන විග්‍රහයේදී ප්‍රඥාව බෝධයට පත් වෙනවා. සියලු සසර දුකින් නිවාරණය සඳහා, දුකින් නිවීම සඳහා ඌ නිර්වාණ අවබෝධය ලබනවා කියේ. පළවෙනි පියවර මොකක්ද? පළවෙනි පියවර සම්මා දිට්ඨි. බුදුහාමුදුරුව අපට උපදේශ දෙන්නේ සම්මා දිට්ඨියෙන් පටන් ගන්න. මොකද සම්මා දිට්ඨි? නිවැරදි අවබෝධය, යහපත් අවබෝධය, දැනුම. සාමාන්‍යයෙන් ලෝකේ
ආගම් වල කියන්නේ කොහොමද? එන්න විශ්වාස කරන්න. එමණි කියන්නේ එන්න මා විශ්වාස කරන්න. මේ වචන විශ්වාස කරන්න. බුදුහාමුදුරුව තමන්ගේ දේශනාව පිළිමද කුමක්ද දෙන උපදේශය. දැන් අපි ධර්මයට වඳින විට සජ්ජායනා කරන ගාථාව මොකද්ද? ස්වාඛාතෝ කියන්නේ සු අඛාතෝ කියන වචන ව්‍යාකරණානුකූලව සංදි වීමෙන් ස්වාඛාතෝ කියලා හැදෙනවා. ස්වාඛාතෝ කියන්නේ සු අඛාතෝ මනවින් දේශනා කරන ලද, මනවින් කියන ලද ධම්ම දේශනාව. සන්දික්ඛිකෝ මේ ජීවිත කාලය තුලම ප්‍රතිඵල ලැබිය හැකිය. අකාලිකෝ කාල නියමයක් නැහැ. මේකට අවුරුදු 4ක කෝස් එකක්ද 3ක කෝස් එකක්ද එහෙම නැත්නම් වෙනත් කාල සීමාවක කෝස් එකද නැහැ, නියමයක් නැහැ. උනන්දුව උද්‍යෝගයේ කැපවීම තියෙන කෙනාට අවබෝධ කරගන්න පුළුවන්. ස්වාඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ. ඊළඟ වචනේ මොකද්ද? අයියෙන් කියන්නේ ඒහි පස්සිකෝ. ඒකේ තේරුම එන්න බලන්න දකින්න පරිශ්‍රණය කරන්න විශ්ලේෂණය කරන්න කල්පනා කරන්න. එන්න දකින්න බලන්න ඒහි පස්සේ. එතකොට ඒ අනුව තමයි පළවෙනි පියවර නිර්ණය කරන්නේ සම්මාදිට්ඨි හැටියට. සම්මාදිට්ඨි කියන්නේ අවබෝධය. එතකොට ධර්මය අනුගමනය කිරීමේ පළමුවෙනි පියවර අවබෝධය මිස විශ්වාසය නෙවෙයි. දැන් තවදුරටත් මේ ඇත්තන්ට මම ආරාධනා කරනවා කර්මය ගැන විශ්වාස කරන්න එපා. දැන් ඔය ඇත්තෝ වැඩි හිටි අත්දැකීම් තියෙන දැනුම් තේරුම් තියෙන බෞද්ධ ශ්‍රාවකයන් හැටියට කර්මයේ විශ්වාස කරන්න එපා. ධර්මයේ විශ්වාස කරන්න එපා. ඇයි ඒ? බුදුහාමුදුරුවෝ දේශනා කළ දේ ගැන විශ්වාස කරන්න එපා. ඇයි ඒ? විශ්වාසය තුල යම් ප්‍රමාණයක සැකයක් අඩංගු වන නිසා. එමනේ දැන් මේකට මොකක් හරි ගැන මම මේක විශ්වාස කරනවා කියලා කියන්නේ ඇයි? තමන් ඒක හරියට දන්න නිසාද නැති නිසාද? උත්තරය මම ඒ දේ විශ්වාස කරනවා කියලා කියන්නේ ඒ දේ ගැන මම හරියට දන්න නිසාද නොදන්න නිසා? දැන් ඊයේ වෙනකන් ලංකාවේ මැතිවරණ ජනාධිපතිවරණයේ ප්‍රතිඵල මෙය විය හැකිය එක එකනා විශ්වාස කළානේ. මම විශ්වාස කරනවා අවලා දිනයි කියලා. එහෙමනේ. ඒ ඇයි එහෙම විශ්වාස කරනවායි කියලා කිව්වේ? ඇයි එහෙම කිව්වේ? හරි නිගමනයක් නැති නිසා, මම දන්නේ නැති නිසා. හැබැයි විශ්වාස කරනවා. දැන් හිතන්නද මෙහෙත් ජනාධිපතිවරණ. ඉතින් මේ ඇත්ත විශ්වාස කරන වැඩි අහවලා දින. ඒ මොකද? හරියට දන්නේ නැහැ මොකක් වෙයිද කියලා. දැන් බලන්න කළු වලාකුළු අහසේ පේනවා. ඊතල හුළඟකුත් එනවා. තව පැත්තකින් විදුලියක් කොටනවා. අපි කියනවා මම විශ්වාස කරනවා අද රෑ වහින් කියලා. එහෙමනේ? එහෙම විශ්වාසයක් ඇතිවෙනවනේ. ඒ කියන්නේ මෙච්චර කල් අපි දැක්ක අත්දැකීම් මුල් කරගෙන විශ්වාසයක් ඇති වෙනවා අද නම් වහින්. ඉතින් කියනවා අද රෑ වහින්. වහින්නත් පුළුවන්, නොවහින්නත් පුළුවන්. නේ? වහින්නත් පුළුවන්, නොවහින්නත් පුළුවන්.
අපි කියනවා හෙට උදේ ඉර පායනවා නැගෙනහිර. ඔස්ටින් වල නැගෙනහිර මොන පැත්තේද? දන්නේ නැත. මොකද ඉර දිහා බලන්න වෙලාවක් නැහැ නේද? ඉර පායන කොහෙන් හරි බැල යනවා. ඉතින් ඒකට කමක් නැහැ. කෙසේ වෙතත් නැගෙනහිරින් ඉර පායනවා. නැගෙනහිර මොන පැත්තේද කියලා බලන්න. අපි කියනවා හෙට උදේ නැගෙනහිර පැත්තෙන් ඉර පායනවාය. කවුරු කියනවද මම විශ්වාස කරනවා හෙට උදේ ඉර පායයි කියලා. කියනවද? 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 නැහැ. ඇයි? මට ඒක ඒකාන්ත දැනුමක් තියෙන නිසා. ස්ථිරසාර දැනුමක් මට තියෙනවා. හෙටනම් ඉර පායන එක පායනවාමයි. මොන මහාචාර්යතුමා කිව්වත් මම ඒක ගණන් ගන්නේ නැහැ. ඇයි? හේතුව ඒ තරම් දැඩි ස්ථිර චංචල නොවන දැනුමක් අවබෝධයක් මට තියෙන නිසා. ඒ අවබෝධය එච්චර දැඩිව මට ආවේ ඇයි? ඔව් පොතපතෙන් ඉගෙන ගත්තා. දෙමාපියෝ කිව්වා. ඒ සියල්ලටම වඩා වැදගත් වුණේ මොකද්ද? මම මගේ අත්දැකීමෙන් ඒ නිගමනය ගත්ත නිසා. ඒ අවබෝධය මට ආවේ මගේ අත්දැකීමෙන්. මගේම තීන්දුව. ආයි කිසි කෙනෙක් නිසා නෙවෙයි. හැබැයි හැම පැත්තෙම මට උදව් වුණා. මම නිගමනයට ඇවිල්ලා තියෙනවා. තවදුරටත් මම හෙට ඉර පායනවා කියන එක විශ්වාස කරනවා නෙවෙයි. මම ඒක දන්නවා. කර්මයක් එසේ විය යුතුයි. ධර්මයක් එසේ විය යුතුයි. අපට පෙර ජීවිතයක් තිබුණාය කියන අදහසත් එසේ විය යුතුයි. එය සැකයක් නෑ. විශ්වාසය නෙවෙයි. අපට දැන් තියෙන්නේ මොකද්ද? මොකද්ද තිබිය යුත්තේ? දැම්මින් ඉදිරියට කියන්නපා. ධර්මය ඇත්ත කියලා මම විශ්වාස කරනවා. කර්මය ඇත්ත කියලා මම විශ්වාස කරනවා. පෙර භවයක් තිබුණාය කියලා මම විශ්වාස කරනවා. අනාගතේ මට ජීවිතයක් තියෙනවා කියලා විශ්වාස කරනවා. හොඳ වැඩක් කළාම හොඳ ප්‍රතිඵලත්, නරක වැඩක් කළාම නරක ප්‍රතිඵලත් ලැබෙනවාය කියලා මම විශ්වාස කරනවා. නෑ, ඒ සියලුම වාක්‍ය මෙතෙන් සිට අවලංගුයි. කුමක් හේඳ ඔබ මේ වන විට සම්මා දිට්ඨි කියන මාර්ගාංගය අනුගමනය කරන නිසා? සම්මාදිට්ඨිය කියන මාර්ගාංගයට ඔබ දැන් පිවිසිලා ඒ මත ක්‍රියා කරන පින්වතුන් හැටියට, බෞද්ධ ශ්‍රාවකයන් හැටියට තවදුරටත් අපි විශ්වාසයන් තුල නෙවෙයි ඉන්නේ. සම්මාදිට්ඨිය නිවැරදි අවබෝධය තුල. එතකොට මම අවබෝධ කරගන්නවා, මම ඒක තේරුම් ගන්නවා. තේරුම් ගත්ත දේ කිසි කෙනෙකුට බය නැහැ. අපි ඒක ඕනෑම කෙනෙක් ඉදිරියේ, ඕනෑම ස්වභාවයක් ඉදිරියේ, ඕනෑම සමාජයක් ඉදිරියේ අපි ප්‍රකාශ කරමු. බුද්ධ ශ්‍රාවකයන් ඇටි මෙන්න මේ தত্ত্বය තේරුම් ගන්න අනන්ත අප්‍රමාණ අපට නිදර්ශන නේ. ඒ පහුගිය දවස්වල දැන් වෙලාව ඔන්න 7:10යි. විනාඩි 5න් නවත්. එදානම් 45 පමණ ජීවත් වුණා එඩ්ගා කේසි කියලා මනෝවිද්‍යාඥය. එඩ්ගා කේසිගේ තිබිච්ච විශේෂත්වය තමයි ඌට අවුරුදු 35 විතර ඒ ශක්තිය ආවේ. දැස් පියාගත්තාම ඉදිරියට එන එක්කෙනාගේ සිතිවිලි කියවන්න පුළුවන්. මනස කියවන්න පුළුවන්. පුදුම හැකියාව. මේ ශක්තිය පිළිබඳව තේරුම් ගත්ත අය රෝගීන් ඔහු වෙතට කැඳවාගෙන ආවා. රෝගීන්ගේ රෝග විස්තර දැනගන්න. මේ එඩ්ගා කේසිතුමා
එන රෝගීන් ඉදිරියට විස්තර කිව්වා, රෝග ලක්ෂණ කිව්වා, රෝගයට හේතුව කිව්වා, ඒකට ප්‍රතිකාර කිව්වා. හැබැයි බේත් කනබොන බේත් හේත් නෙවෙයි, ද්‍රව්‍යමය බේත් හේත් නෙවෙයි. ඔව් යම් යම් මනෝමය ක්‍රියාකාරකම් කියා දුන්නා, මෙන්න මේක කරන්න ඔබේ අසනීපයට ප්‍රතිඵලය ප්‍රතිකාරය මේකයි කියලා. ඉතින් ඒක විශ්‍රාමික යුද හමුදා නිලධාරියෙක් ආවා, ඇවිල්ලා ඉදිරියේ හිටගත්තා. එග්ගා කේසි කියවීම පටන් ගත්තා. එග්ගා කේසි කියන්න ගත්තා, ඔබේ වම්පස හිසේ දරුණු වේදනාවක් තියෙනවා. ඉවසාගත නොහැකි වේදනාවක් තියෙනවා. ඔව්. මෙපමණ කාලයක් තිස්සේ මේ වේදනාවට ඔබ මුහුණ දෙනවා. ඔව්. ඔබ මේ විදිහේ බෙහෙත් කරගෙන තියෙන ප්‍රතිඵලයක් නැහැ. ඔව්. දැන් ඔබ ඔය කියන ප්‍රතිකාර නවත්තන්න කිසිදු ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැත. ඉතින් ඔහු ගැහුවා, මොකද්ද මේකට ප්‍රතිකාරය? ඔබ ප්‍රතිකාරයට කලින් ඒකට හේතු හොයන්න කියලා. මම ඔබට ඔබේ වේදනාවේ හේතුව කියන්නම් කියලා කිව්වා. එඩ්ගා කේසි කිව්වා, ඔබ මීට අවුරුදු 180කට පෙර ග්‍රීසියේ ඇතන්ස් නුවර ජීවත් වුණා. ඒ ජීවත් වුණු කාල සීමාව තුළ ඔබේ ප්‍රාණ මිත්‍රයා ඔබේම යහළු තරුණ කාන්තාවක් සමග අයථා සම්බන්ධයක් ඇති කරගත්තා කියන අස්ථාන සැකය මත ඔබ ඔබේ ප්‍රාණ මිත්‍රයා ඝාතනය කළා. වම් පැත්තේ හිසට පිහිනා. ඉන්පසු ඔබ ඒ යාළුවාගේ මෘත ශරීරය වල දාලා ඒ සිද්ධියෙන් බේරුණා, සැඟවී හිටියා. සංගවාගත්ත සිද්ධිය. ඔබේ යාළුවාට කරන ලද දරුණු අපරාධයේ ප්‍රතිවිපාක ඔය ඔබ ලබනවා. මීට කලින් ආත්ම ගණනාවක මේ මීටත් වඩා දරුණු ප්‍රතිඵල ඔබ ලැබුවා. මේ යුගයේ ඔබ මේ වේදනාව ලබනා. ඔබ මේ කරන්නේ වන්දි ගෙවීමක්, කම්පෙන්සියේෂන්. වන්දි ගෙවීමක් ඔබ මේ කරන්නේ. ඉතින් දැන් ඔහුට කිව්ව ප්‍රතිකාර කුමක්ද? ප්‍රතිකාර ඔබ කළ යුත්තේ එදා ඔබේ යාළුවා වෙනුවෙන් නිකුත් කළ හානිකර විනාශකාරී සිතුවිලි ධාරාව වෙනුවට ප්‍රතිපක්ෂ සිතුවිලි නිර්මාණය කරගන්න. යාළුවට පිහියෙන් අනින වෙලාවේ ඒ දරුණු ක්‍රියාව කරන වෙලාවේ මොකද්ද ඇති වෙන්නේ නැත්තේ? මානසික තත්ත්වයේ පුජ්ජලයන් මොකද්ද කියන බල මොකද්ද? සැකයි දන්නේ බා මොකද්ද? තරහන නේද? තේරෙන්නේ නැද්ද? වෙන මොනවාද ඇති වෙන හැඟීම්? ඒ වගේ වැඩක් කරනකොට මොකද්ද ඇති වෙන හැඟීම්? මොනවා ඇද වෙන හැඟීම්? සිංහල මතක නැද්ද? ඔව්, තව කියන්න, තව කියන්න. මොන වෙන වෙන ඉතින් මතක නැද්ද? තරහ, වෛරය, ක්‍රෝධය, ද්වේෂය, සැකය, මේ සියල්ලමත් එක්කනේ. මේවා තමයි ඔක්කොම නරක සිතුවිලි, විනාශකාරී සිතුවිලි, අපි කියන පාපකාරී සිතුවිලි. මේවා තමයි නිර්මාණය වුණේ ඔහුගේ සිත තුළ. ඒ මත තමයි අර තරුණ ක්‍රියාව කළේ. දැන් එඩ්ගා කේසි කියනවා, මීට ප්‍රතිපක්ෂ මානසික ශක්තිය ඇති කරගන්න ඔබ තුළ. ඇති කරගෙන ඒ අනුව ක්‍රියාත්මක වෙන ඔබේ යාළුවන්ට, අසල්වාසීන්ට, පවුලේ ඇත්තන්ට, සියලුම දෙනාට, සතුන්ට, හැම දෙනාටම අර මානසික තත්ත්වයට වැඩි, ඊට වඩා වෙනස් ප්‍රතිවිරුද්ධ මානසික තත්ත්වයක් හදාගන්න කිව්වා. මොනවද කියන්නේ ප්‍රතිවිරුද්ධ මානසික තත්ත්වය? වෙන කවුන්ටර් ෆෝස්. ඇංගර්, ඇවර්ෂන්, හේට්‍රඩ්, ජෙලස් ඇන් ඇනිමොසිටි. What are the counter forces? කියන්න බලන්න.
මේ අත දන්නවා සැක නිසා මේ සද්ද නැතුයි. මොකද මොනවද කියන්නේ බලන්න. මෛත්‍රිය, ආදරය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව, දයාව, අනුකම්පාව කොච්චර නම් වචන තියෙනවද? මේ ඔක්කොම කවුන්ටර් ෆෝසස්. කුමකට එරෙහිවද? අර ඔක්කොම කියපු නෙගටිව් ෆෝසස් වලට එරෙහි කවුන්ටර් ෆෝසස්, පොසිටිව් ෆෝසස්. පොසිටිව් ෆෝසස්. එඩ්ගා කේසි කියනවා මෙයාට අනුගමනය කරන්න. කරුණාව, දයාව, මෛත්‍රිය උපදවා ගන්න සිත තුළ ඔබේ යාළුවන්ට කරුණාවෙන් ක්‍රියා කරන්න, ආදරය දක්වන්න, මෛත්‍රිය දක්වන්න, සියලුම දෙනාට මෛත්‍රී කරන්න. මේ වගේ පුදුම උපදේශයක් දුන්නා. දැන් මොකද්ද මේ කියන්නේ? අපට හුරු ක්‍රියාකාරකමක් නේද? මොකද්ද අපට හුරු ක්‍රියාකාරකම? අපේ ඥානරතන නායකහරෝ භාවනාව උගන්වනවා නේද? උගන්වනවද නැද්ද? උගන්වනෝනේ. ඒ භාවනා කරනකොට මේ ඇත්ත ඉතාමත්ම සරලව ඉගෙන ගන්නා භාවනාව මෛත්‍රී භාවනාවනේ නේ. මෛත්‍රී භාවනාව. එඩ්ගා කේසි බෞද්ධයෙක් නෙමෙයි. ඔහු මේ උගන්වන්නේ මොකද්ද? මෛත්‍රී භාවනාව කරන්න. අර කිව්ව විදියට රෝගියා අනුගමනය කළ සති දෙකකදී වාර්තා වෙනවා අර දරුණු කිසේ යම්ම 50%කින් පමණ අඩුයි මාසයක් ක්‍රියාත්මක වෙන විට සම්පූර්ණම හුස්වල. මේ සිද්ධි මුල් කරගෙන වර්ජිනියා විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අංශයේ පරිේෂණයක් මෙහෙම Archaeological Department of Virginia University මේ පරිේෂණය කරා. ඔවුන් ඉතාමත් පැහැදිලිවම හොයාගත්ත එකනේ එඩ්ගා කේසිගෙන් තවදුරට කියවීම් අරගෙන වාර්තා අරගෙන ඒ අනුව ගිහිල්ලා පරීක්ෂණයක් කළා. ඔවුන් හොයාගත්ත නඩුම් ඔවුන් හොයාගත්ත කැණීමෙන් පස්සේ ඇටසැකිල්ල සොයාගෙන ඔවුන් එහි කාල නිර්ණය ගත්ත. කාල නිර්ණයක් කරන්නේ දැන් පුරාවිද්‍යාත්මකව හොයාගන්න ඕනෑම වස්තුවක කාල නිර්ණය කරන්නේ කාබන් 14 කියන ක්‍රමයෙන්. කාබන් 14 ක්‍රමයෙන් කාල නිර්ණය කළා. කාබන් 14 ක්‍රමයට කාල නිර්ණය කරන මේ ඇට දැකිල්ල අවුරුදු 150-200 අතර කාල සීමාවට අයිති. ඒ කිව්වාසේම වම් පැත්තේ තුවාලයක් සටහන් වෙනවා හිස් කබලේ. මේ වාර්තා සහිත ග්‍රන්ථයක් මුද්‍රණය වුණා එඩ්ගා කේසිස් මෙනි මෙන්ෂන්ස් බලන්න අන්තර්ජාලයේ එඩ්ගා කේසි වචන ටික ගන්න. එඩ්ගා කේසිස් මෙනි මෙන්ෂන්ස් බලන්න ගිහින් සුරංගනා කතා නෙවෙයි, නව කතා කෙටි කතා නෙවෙයි, මේව ලෝකයේ විද්වතුන්ගේ අත්දැකීම්. මේ අත්දැකීම් සියල්ලමත් පසුබිම් කරගෙන අපි දැන් මොකද්ද වෙන්න ඕන? විශ්වාසයෙන් උඩට යන්න. විශ්වාසය කියන්නේ වැඩපිළිවෙලේ ආරම්භය. ඉදිරියට යනකොට විශ්වාසය ඉක්මවා යනවා. කොතෙන්ද අපි යන්නේ? සම්මා දිට්ඨි, අවබෝධය. අවබෝධය. ඒ අනුව ධර්මයේ හැසිරෙනා ඒකාන්තයෙන්ම යහපත්ව ජීවත් වෙනවාය. මේ ජීවිතය ඉදිරි කාලයේ අපි මුහුණ දෙන පුනර්භවය, භවගාමී අනාගත ජීවිතය සපවත් කරගන්න නම් යහපත් ධර්මයේ හැසිරෙන්න හොඳේ මතක තියාගන්න, ඔපරේෂන් එක කරන්න ඕන, ඕන විදියට ඕනෑම ක්‍රමයකට ඔපරේෂන් එක කරන්න. හැබැයි කුමක් මතද? මොකද වෙන්නේ? ඔපරේෂන් එක කරන්න ඉතින් මතක නැහැ මං කියපු කතාව. මොකද්ද? මැෂින් එක දුවද්දි ඔපරේෂන් එක කරන්න මැෂින් එක දුවන ගම වරද්දන්න එපා. මැෂින් එක නවත්ත ගන්න එපා. යම් තැනක නවතුණා නම් මැෂින් එක මොකද්ද වෙන්නේ?
අනතුරක් වෙනවා මයි. ඒ අනතුරට කියනවා අපි විපාක, පාප විපාක, කර්මය, කර්ම විපාක. අන්න ඒ පදනම මත අපි අපේ ජීවිත හැඩගස්සා ගනිමු. පින්වත් හැම දෙනාටම ධර්මාවබෝධයේ මගින් ප්‍රඥාවබෝධයේ පිණිස මග සැලසේවා. නිදුක් නිරෝගී සම්පත් මෙලව පරලව සතර අපා දුකින් විනිර්මුක්ත වූ දෙව් මිනිස් සුව කෙලවර උතුම් අමා මහ නිවන් සුවයෙන් සැනසීම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගන්නවා.